නන්දිකඩාල් කලපුවට උතුරින් පිහිටි A35 මාර්ගය අවහිරවන ලෙසයි ත්‍රස්තවාදීන් මෙම පස්බැම්ම ඉදිකර තිබුණේ. වර්ග කිලෝමීටර් 5ක පමණ බිම් කඩකට සීමා වී සිටින කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්තවාදී කල්ලිය මෙම පැම්ම ඉදිකලේ නන්දිකඩාල් කලපුව දෙසින් යුද මුක්ත කලාපයට හමුදාව ඇතුළු වීම වැළැක්වීමේ අරමුණින්. ත්‍රස්තවාදීන් ගේම බාධකයේද සුණු විසුණු කරමින් අටවන කාර්ය සාධන සේනාංකයේ 681 බල සේනාවට අයත් 17 වන ගැමුණු හේවා බලඇණිය මෙම පස්බැම්මේ ත්‍රස්ත බලය බිඳ හෙළුවා. ඒ සමගම මේජර් ජෙනරාල් කමල් ගුණරත්නන දෙන 53 සේනාංකයට අයත් ගුවන් සංක්‍රමණික බල සේනාවේ පස්වන විජේබා පාබල හමුදා රෙජිමේන්තුව 58 සේනාංකයේ හමුදා බලඇණි සමග සම්බන්ධ වුණා. මෙම විවෘත භූමිය හරහා කොටි වෙඩි ප්‍රහාරයකට ඉලක්ක නොවී යාම දිවා කාලයේ තරමක් අපහසු ක්‍රියාවක්. පනස්තුන්වන සේනාංකයේ පස්වන විජේපා පාබල හමුදා රෙජිමේන්තුවත් 58වන සේනාංකයේ 10වන ගජබා රෙජිමේන්තුවත් එකිනෙකා හමු වී සම්බන්ධතාවය ඇති කරගත්තේ මගේ පසුබිමින් පෙන්වන මෙම පස්බැම්මේදී. මෙම පස්බැම්ම දකුණු දෙසට විහිදී යනවා. මෙම දියපැන්නුමට දකුණින් පිහිටියම පස්බැම්මේ රැඳී සිටිමින් තවමත් ත්‍රස්තවාදීන් හමුදා වෙත ප්‍රහාර එල්ල කරන බවයි යුද හමුදාව පවසන්නේ. දැම්ම අත්පත් කරගත් සොල්දාදුවන් මුළු රැක් පුරා සිදු කළේ කොටින්ගේ ඉලක්කයකට හසු නොවීම සඳහා A35 මාර්ගය ඔස්සේ ඇති දියපැන්නුම ආවරණය කිරීමයි. බැම්මේ දකුණු අන්තයේ රැඳී සිටින ත්‍රස්තවාදීන් හමුදා ක්‍රියාකාරකම් දුටුසැණින් පහර දෙන්නේ මේ ආකාරයෙන්. යුදමුක්ත කලාපයේ ස්ථානගත කර ඇති මිලිමීටර 122 වැනි කාලතුවක්කුවාවි මගින් ත්‍රස්තවාදීන් මෙම ස්ථානයට වරින් වර ඍජු ප්‍රහාර එල්ල කරන බවද හමුදාව පවසනවා. හමුදාවෙන් බරාවි ප්‍රහාර එල්ල නොකිරීමේ වාසිය ත්‍රස්තවාදීන් අතරගෙන ඇත්තේ ඒ ආකාරයෙන්. දැනට මේ පාරෙන් සවුත් එකේ, ඒ කියන්නේ මේ පස්බැම්ම දිගටම යනවා පල්ලෙහාට, මේ කඩුලාන දිගේම උන්ගේ බංකර්ස් තියෙනවා සම්පූර්ණම මීටර 50න් 50 වගේ සතුරාගේ බංකර්ස් තියෙනවා. මූමන්ට් එක කරන්න දෙන්නේ නැහැ, එහෙට මෙහෙට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් ඒ පැත්තෙන්නම් අපිට ප්‍රහාර එල්ල කරනවා. 53 හා 8වන කාර්ය සාධන සේනාංකවල ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් සතු වෙඩි නොවදින රථ ඇතුළු විවිධ රථ වාහන රැසක් විනාශ වෙලා. A35 මාර්ගයට උතුරු දෙසින් 58 සේනාංකයක්, දකුණු දෙසින් 53 සේනාංකයක් දැන් ගමන් කරමින් සිටින්නේ කොටිනායකයාගේ ගෙමිදුල වෙතයි. රූපවාහිනී අමල් සමන්ත, මුලතිව් නන්දිකඩාල් සිට.